අයිබෝවන් ලබන ඉරිදා මේ වෙනකොට ලංකාවෙන්නේ අලුත් නායකෙක්. කවුදේ නායකයා? මාලිමා එක්ක එන්න යන්න. අලුත් නායකයෙක් කියලා මං කිව්වේ මොකද පරණ ඉන්න නායකයා නම් ඒ පුටු ආයෙද ගයි කියලා මන්නම් හිනකින්වත් හිතන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එක මං කරන්න හිතුවේ මොකද මගේ channel එකේ audience එකේ ඉන්නේ ලංකාවේ ඉඳලා ඩුබායි හෝ මැදපෙරදිග හෝ කොහේ හරි වෙන රටකට යන්න බලාපොරොත්තු වෙන ඉන්න අය. ඒ කියන්නේ ලංකාවේ ජීවත් වෙන ටිකක් අමාරු අය. එහෙම නේද? ඉතින් ඒ ඇයට තමයි මේ channel එක පේන්නේ. මොකද මේකේ කොමඩි සින්දු කියන ඒවා නටනවාද මේනේ දාන්නේ. විතර දාන්නේ ඩුබායි ගැන විස්තර. ඉතින් ඒ විස්තර හොයන්නේ ලංකාවේ ඉන්න බැරි ඔන්න ඕගොල්ලෝ වගේ අය. ඉතින් ඇයි අපිට ලංකාවේ ඉන්න බැරි වුනේ නේද? මෙච්චර කාලයකට අපි කවුරුත් කැමති අපි ඉපදිච්ච රටේ ලස්සනට ජීවත් වෙන්න. අපි පිට රටකට ඇවිල්ලා ගෙවන ජීවිතේ අපිට ලංකාවේ ගෙවන්න පුළුවන් නම් අපි කවුරුත් කැමති. හැබැයි ඇයි අපිට ඒක බැරි වුනේ? කවුද අපිට එහෙම ජීවත් වෙන්න බැරි කරේ? ඉතින් පහුගිය දවස් ටිකෙත් මම ඡන්ද ගැන පොඩි පොඩි පෝස්ට් එකක් දැම්මා. ඉතින් කමියුනිටි පෝස්ට් එකක් දැම්මා. පොඩි ඡන්දයක් තිබ්බා. සෑහෙන ප්‍රමාණයක් වෝට් කරලා තිබ්බා. මාලිමාව සෑහෙන ඉස්සරහට ඇවිල්ලා තිබ්බා. ඉතින් සමහරු මට බැනලා තිබ්බා මම රෙදි නැතුව මාලිමාවට කඩේ යනවා කියලා. ඉතින් එක පෝස්ට් එකක් මම අහලා තිබ්බා ඔයගලන්ට ඕනේ අලුත් ලංකාවක් දෙන්න නැත්නම් පරණ හොරු සෙට් එකක් මොනවද කියලා. එතනත් මට බැනලා තිබ්බා. ඒ කියන්නේ මේ හොරු, ඒ කියන්නේ මේ පරණ නාකි වයසක පප්පලා එකම තමයි ජීවත් වෙන්න බලන්නේ මේ තරුණ පරපුරත් නේද? ඇයි ඒ? අපිට මේ මිනිසුන්ගෙන් තොර ලෝකයක් නැද්ද? අලුත් අත්හදා බැලීම් කරන්න එපාලු. ඇයිද යන්නේ? මේ මේ පප්පලට විතරද මේක කරන්න පුළුවන්? ඉතින් අනිත් දේ තමයි මේ රටේ ඉන්න මිනිස්සු ලංකාවේ ඡන්ද ගැන කතා කරද්දී මේ මිනිසුන්ට බනිනවා. බනින්නේ මොනවද? මේ ඕගොල්ලෝ පිට රටක සැප විඳින ගමන්, පිට රටක ලස්සන ජීවිතයක් ගත කරන ගමන්, ඒ පාසුකම්, ඒ දේවල් භුක්ති විඳින ගමන් මොකටද ලංකාව ගැන කතා කරන්න කියලා. ඒක හරිම වැරදි කතාවක්. මොකද කවුරුත් ලංකාවට ආදරෙන් නැති හින්දා පිට රටකට ගිහිල්ලා ජීවත් වෙනව නෙවෙයිනේ. ලංකාවේ ඉන්න බැරි තත්ත්වයක් ආපු හින්දා තමයි පිට රටකට ගිහිල්ලා ජීවත් වෙන්නේ. නැත්නම් ලංකාවේ ලස්සනට ජීවත් වෙන මිනිස්සු කවදාවත් ඉතින් ලංකාව දාලා යන්නේ නැහැ නේ. අනිත් එක පිට රටක ජීවත් වෙන මිනිස්සුන්ට තියෙනවා ලංකාවේ සිස්ටම් එකයි මේ පිට රටවල තියෙන සිස්ටම් එකයි අතර තියෙන වෙනස. ලංකාව කොච්චර පල්ලෙහැඳ තියෙන්නේ කියලා මිනිස්සුන්ට තේරෙනවා. ඒ තේරෙන්න තමයි මිනිස්සු ඒ ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් ඔය බහුතරයක් පිට රට ඉඳලා කතා කරන මිනිස්සු කතා කරන්නේ ලංකාවේ දේශපාලන පක්ෂකින් මේ සිමෙන්ති කොට්ටයක්, ලැඩ් පෝච්චියක් ඩකරමක් ගන්න නෙවෙයිනේ. ලංකාවත් ඒගොල්ලෝ ජීවත් වෙන රට වගේම කවදා හරි දිනු වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි මේ මිනිස්සු වචනයක් හරි කතා කරන්නේ. ඉතින් පෞද්ගලිකව මම බලාපොරොත්තු වෙනවා මේ රටේ අපි අත්හදා බැලීම් කරන්න ඕන. අපි මේ පරණ පක්ෂ පස්සෙම දූදුව ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම පරණ පක්ෂ පස්සේ දුවනෝ නම් කවුරු හරි අනිවාර්යයෙන්ම ඒ පක්ෂකින් මොකක් හරි රස්සාවක් හම් වෙච්ච කෙනෙක්, නැත්නම් මොකක් හරි පර්මිට් එකක් ගත්ත කෙනෙක්, නැත්නම් මොකක් හරි වෙන දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඒ ඇරෙන්න ඒ මිනිස්සු මේ රටට කරපු දෙයක් නැහැ. ඉතින් මාලිමාව වටේ මේ වෙනකොට සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්නවා. මිනිසුන්ට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා ඒගොල්ලෝ ගැන. ඒගොල්ලෝ යමක් කරයි කියලා. මොකද ඒ විශ්වාසය ඇති වෙලා තියෙන්නේ වෙන මොනවත් හින්දා නෙවෙයි, අර මිනිස්සු කිසිම දෙයක් කරපු නැති හින්දා. ඉතින් පහුගිය කාලෙත් අපි දැක්කනේ, දැන් විරුවෙක් ගෙනල්ලා සෑහෙන අපි ට්‍රයියක් දුන්නා මේ ලංකාව පොඩ්ඩක් හදාගන්න. හැබැයි ඉතින් විරුවා අනුරාධපුරේ පූජා භූමියේ දිවුරුන් දීලා අර 69 ලක්ෂයක් මිනිස්සු තිබ්බ විශ්වාසෙ එහෙම පිටින්ම කරලා දැම්මා මාස කීපයක් යනකොට. ඉතින් මාලිමාවත් මොනවා කරයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ වෙනකොට විශ්වාසයක් තියන්න පුළුවන් මිනිස්සු පිරිස කරින්නේ ඒ පිරිස විතරයි. ඉතින් මම මේ වීඩියෝ එක ඩිලීට් කරන්නේ නැහැ. මේක මේ විදිහටම තියේ මේ channel එකේ. මේක ඇවිල්ලා කඩේයක් නෙවෙයි. මේ ඇවිල්ලා අපි කරන්නේ මේ සිස්ටම් එක වෙනස් කරන්න දරන උත්සාහයක්. ගිය පාර 2019 ඡන්දෙ දෙනා මම ලංකාවට ගියා ඡන්දෙ දාන්න. ලක්ෂ ගාණක් වියදම් කරගෙන ලංකාවට ගිහිල්ලා අර විරුවට ඡන්දෙ දීලා ආවා. හැබැයි ඉතින් ඒ මනුස්සයා කරපු දේවලුත් එක්ක ලංකාවේ දේශපාලනය ගැන සෑහෙන කලකිරීමක් වෙනවා. ඒ හින්දා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා හිටිය පහුගිය අවුරුදු දෙකට මේ පාර පොඩ්ඩක් හරි මේ ගැන කතා කරන්න යුතුයි. මොකද අලුත් රැල්ලක් ඇති වෙලා තියෙනවා. වෙනසක් අපිට ආපහු අත්දැක බලන්න පුළුවන් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඉතින් අර පරණ පක්ෂව නම් උඩට ඇවිල්ලා තිබ්බේ මම මේ දේවත් කරන්නේ නැහැ. මොකද ඒ පක්ෂත් එක්ක ලංකාවට ඇත්තටම දිනුවක් කියලා දෙයක් ගැන හිතන්නවත් බෑ. හැබැයි ඉතින් මේ අලුත් පක්ෂේ මාලිමාව ලංකාවේ පල්ලයට ඇවිල්ලා ඒ මිනිස්සුත් ඒ දේම කරා නම් ලංකාවට ආයෙ ගොඩේමක් ඇත්තටම නැහැ. ඒ හින්දා තමයි මං කිව්වේ මම මේ වීඩියෝ එක මකන්නේ නැහැ. මේක මෙහෙමම තියෙයි. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් මම කඩේ යනවා කියලා. කඩේ යamak නෙවෙයි මේ කරන්නේ, අලුත් දේවල් try කරන එකක්. ලංකාවේ ඉන්න බැරි ඕගොල්ලෝ හොඳින් කල්පනා කරලා බලන්න තවත් ඒ බැරි කරපු මිනිස්සුත් එක්කම ඉස්සරහට යනවද නැත්නම් අලුත් දෙයක් try කරලා බලනවද කියලා. කාලෙන් කාලට එක එක බගිලා ගැහුවන දින 100න් අලුත් රටක් කියලා එකක් ආවා. මෛත්‍රී පාලනයක් ආවා. විරුවෙක් ගෙනාවා නේ. මම ඇත්තම කිව්වොත් පාවෙන ඡන්දයක්. මගේ පළවෙනි ඡන්දෙ දුන්නේ රනිල්ට. ඊට පස්සේ මම මහින්දට දුන්න ඡන්දෙකට ඡන්දයක් දුන්නා කියලා මට මතක නැහැ.
ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන, ඊට පස්සේ ගෝඨාභයට මාලිමාව ගැන කියපම බනින කට්ටියට මම කියන්නේ මං ඇවිල්ලා ජෙප් එක්වත් ටොයි එක්වත් බයි එක්වත් නෙවෙයි, ඔය හැම දේශපාලන පක්ෂයකටම කතිරයක් ගහලා ලංකාවේ වෙනසක් කරන්න ට්‍රයි කරපු මිනිස්සෙක්. මොකද ඒ වගේ මිනිස්සු මනම් ලංකාවේ ඉන්නේ. ඇත්තටම මේ දේශපාලන පක්ෂ ඔක්කොම විසි වෙනවා. ලංකාවේ ඉන්න ඕනේ පාවෙන ඡන්ද, මේ පරම්පරා ඡන්ද නෙවෙයි. අපි කැපුවත් කොළ, අපි කැපුවත් නිල්, අරක මේක නෙවෙයි. ඔය කැපුවත් කොළ නිල් කිව්වට ඔය පක්ෂ ටික ඔක්කොම, ඔය පක්ෂවල ඉන්න මිනිස්සු ටික ඔක්කොම දැන් කොහෙද ඉන්නේ? උන් කවුද කියලා අපිට තොඳුර ගන්න බෑ. ලක්ෂ ඡන්ද ලකුණු කීයක් ආවද? බුලත් කොළේ අත අලියා ටෙලිෆෝන් එක අරක මේක දැන් ඔය ඔක්කොම එක ගොඩේ නේද ඉන්නේ? එතකොට අපිට කොහෙද පරම්පරාවේ පක්ෂ? පරම්පරාවේ පක්ෂ මොකද්ද කියලා අපිට හොයාගන්න බෑ. ඒ තරම් මේක පටලැවිල්ලක් දැන්. ඉතින් අපිට තව දවස් 7ක් තියෙනවා. ඒ දවස් 7න් පස්සේ අපි බලමු අපේ මේ සිස්ටම් එක වෙනස් වෙයිද නැද්ද. මාලිමා එක්ක එන්න යන්න අතීතේ සිහින පවන්න ඔලු බලන් කෙල පළදන්න කුඩා කාලේ ගයූ ගීත ගයන්න මාලිමා එක්ක එන්න යන්න අතීතේ සිහින පවන්න ¡Gracias!